අපිදැන් පොල් කොල අරගෙන පොල් කොල මෙන්න මේ විදිහට ගොතා ගන්නවා. අන්න බලන්න මේකට නම් ටිකක් වෙලා යනවා. පොඩි ඇටුනත් හරිම ලේසි. මේ විදිහට එකක් ඇර එකක් දාන්න තියෙන්නේ. මෙහෙම ගොතා ගන්නවා. අපි දැන් මෙන්න මේ පැත්තෙන් ගැලවෙන්න ඇති වෙන්න ලොක් කරගෙන තියෙනවා. මේ කෙරවලේ කෑල්ල මෙහෙම දෙකට මැද යටින් නමලා අර පැත්තට ගහලා ලොක් කරගෙන තමයි තියෙන්නේ. නැත්තම් ගැලවෙනවනේ. උස්සන කොට එහාට මෙහාට කරනකොට ගැලවෙනවා. මේ පැත්තෙනුයි ලොක් කරගෙන තියෙන්නේ. මේ පැත්තෙනුත් ලොක් කරගෙන තියෙනවා. අපිට දැන් මේක පොල් කොල අරගෙන ගොතා ගන්න ඕනේ. දැන් අපි මෙන්න මේ ප්‍රමාණය හිටින්න තමයි මේ පළල ගන්න ඕනේ. දිග උස ප්‍රමාණය ගන්න ඕනේ මේ ප්‍රමාණයට. ඊපස් මේ වැඩිපුර ටික කපලා අයින් කරා. අරවල හරි ඉවර වෙච්ච පැත්ත ටික ලොක් කරගන්න යන්නේ. බලන්න ඔයාලගෙනේ ලොක් කරන විදිය. මෙන්න මේ විදිහට ලොක් කරන්න යන්නේ මේ අනිත් පැත්තේම. බලන්න මේ විදිහට නමලා ලොක් කරගන්නවා. එකක් ඒ විදිහට ලොක් කරගන්න. මේ ඉතුරු වෙච්ච එක ලොක් කරගන්න. මම ඉස්සරහයට දාලා මේ විදියට ලොක් කරගන්න අනිත් පැත්තේ වටික. මේ විදියට මේ ඉවර වෙනකම්ම ගොතා ගන්න ඕනේ. අන්න දැන් අපි ගොතාගෙන ඉවරයි. ගොතාගෙන හතර පැත්තෙන්ම ලොක් කරගෙන තියෙන්නේ. අන්න දැන් අපි හදපු අර කුඩුවේ ගානට ගොතාගත්ත ටික තියා ගන්නවා. කියලා අපි කොහොමද මේ ටික සෙට් කරන්නේ. මරද්දක් වань. දැන් අපි ස්ටෙපර් ගහ ගන්නවා.
මේක වටේට අපි අනේ දැන් අපි අපේ කුඩුවට රැලි ටික හදන්නයි යන්නේ. අපි දැන් මේ පොල් කොළ තියලා ස්ටේපරින් ස්ටේපර් ගහනවා. අනේ බලන්න. මෙන්න මේ විදිහට වටේටම තියලා අපිට මෙහෙම මේකෙන් රඳවන්නත් පුළුවන්. මෙහෙම රඳවන්නත් පුළුවන් අස්සෙන් ගහලා ස්ටේපර් ගහ ගන්නත් පුළුවන්. මෙහෙම රඳව ගන්නත් පුළුවන් ස්ටේපර් නැති අයට රඳව ගන්නත් පුළුවන්. දැන් අපි වටේම මේ විදියට හදා ගන්නවා. අන්න අපි හදපු ලස්සන කූඩුවට ලයිට් එකක් දැම්මම මෙන්න මේ වගේ තමයි ලස්සනට පේන්නේ. මේ සුදු පාටට පේන්නේ මම අද කලින් දාපු වීඩියෝ එකේ කූඩුව. මේ දැන් අපි හදපු කූඩුව පොල් කොළ වලින් හදපු කූඩුව මේ පේන්නේ. දෙකම ඔයාලට හදන්න පුළුවන් හදන විදිය අපි කියලා දුන්නා. හරිම ලස්සනයි. ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා අපේ වීඩියෝස් බලලා සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට්ස් කරන්න කියලා. නැන් යාළුවනි අපි කිහින් ඉන්නම්. Thank you.